මිරිස් සාකේ ගත්තාම පොලොවට ඉහෙලින් සාකේ කඳ සහ වර්ධක කොටස් අඩි දෙකක් තුනක් වමනසට වර්ධනය වෙනවා. පොලොවෙන් පහල කෘස ගත්තාමත් මූල මණ්ඩලයත් අඩි දෙකක් පමණ දක්වා විහිදෙනවා පොලොව යට. එතකොට පොලොව යට අඩි දෙකක් පමණ මූල මණ්ඩලයට විහිදෙන නම් පොලොව ලිහිල් පසක් වෙන්න ඕන. බුරුල් පසක් වෙන්න ඕන. අපි කලින් කිව්වා මිරිස් සාකට අවශ්‍ය වන්නේ ගැඹුරු සාරවත් ලෝම් පසක් කියලා. එතකොට මේ අපේ පස ගැඹුරු ආකාරයෙන් ලෝම් පසක් වශයෙන් සාරවත් පසක් වශයෙන් සකස් කර ගැනීමේදී පස් පෙරලීම බිම් පෙරලීම ඉතාමත් වැදගත් කාරණයක්. මෙතනදී ට්‍රැක්ටරයකින් රෝද හතරේ ට්‍රැක්ටරයකින් නැත්නම් රෝද දෙකේ ට්‍රැක්ටරයක් යොදලා අපිට පුළුවන් පොළව හාගන්න පස් පෙරලන්න. මූලික පෙරලීමෙන් පස්සේ කැට පොඩි කරලා සියුම් පස් කැට බවට පත් කරගෙන අපිට පුළුවන් ඊළඟට අපේ බිම් සකස් කිරීමේ කටයුතු කරන්න. මිරිස් සෝගා සඳහා සිටුවීම සඳහා අපිට පුළුවන් පාත්‍ති ආකාරයෙන් සකස් කරන්න. එතකොට පීලි දෙකක් හිටවන්න පුළුවන් මිරිස් පැල පීලි දෙකක් හිටවන්න පුළුවන් ආකාරයේ පල්ලට තියෙන පාත්‍ති ආකාරයෙන් එහෙම නැත්නම් වැටි සහ කාණු වැටියක් සහ කාණුවක් ආකාරයට යොදාගත්තු භූමියක් එහෙම නැත්නම් ලියද්දක් ආකාරයෙන් අපිට පුළුවන් බිම් සකස් කරගන්න. මිරිස් පැල හිටවන්න ඉස්සෙල්ලා අපි සකස් කරගත්තු පාත්‍තිය නැත්නම් ඇලි වැටි නැත්නම් ලියද්දේ සකස් කර ගැනීමේදී අපේ මුලින්ම කළ යුතු දෙයක් තමයි මූලික පොර යොදාගෙන ඉන්නේ. කාබනික පොර වශයෙන් ගොම නැත්නම් කොම්පෝස්ට් අපිට යොදා ගන්න පුළුවන්. අපි මිරිස් පැල හිටවන පරතරය අපි දන්නවා අඩි දෙකක් පීලි අතර පරතරය ඊළඟට පැල අතර අඩි දෙකක් හෝ අඩි එකහමාරක්. එය වගා කරන ප්‍රදේශය අනුව තරමක් වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු අපි අඩි දෙකෙන් දෙකට දෙකේ පීලි පරතරය සහ දෙකේ පැල අතර පරතරයට හිටවනවා නම් ඒ වලවල් සලකුණු කර ගන්න ඕන පැල හිටවන ස්ථානයන්. ඒ සලකුණු කරගත්තු වලවල් වලට පමණක් අපිට ගොම හෝ කොම්පෝස්ට් දාන්නත් පුළුවන්. මොකද විශාල වශයෙන් කොම්පෝස්ට් දාන්න ඕන නිසා අපි හෙක්ටයරයක් ගත්තොත් ටොන් 10ක් වගේ විශාල ප්‍රමාණයක් දාන්න ඕන. ඒ මහත්ව මෙහෙම කිව්වන් පස්සේ බය වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් සලකුණු කරගත්තු වලකට ගොම දෝතක් ආකාරයෙන් කියන්නේ ග්‍රෑම් ගොම දෝත විල ගොම ග්‍රෑම් 500ක් විතර වගේ අපි දෝතර අල්ලනවා. ඒ වගේ ප්‍රමාණයක් දාගන්නත් පුළුවන් එක වලකට. එතකොට මේ පැල සිටුවීමට පෙර කරන්න ඕන දේවල්. එතකොට ගොම දාලා පස්සේ කලවම් කරගත්තාට පස්සේ කියන්නේ මූලික රසායනික පොර. මෙතනදී මිරිට පොටෑස් සහ ෆොස්ෆේට් අඩංගු පොර මිශ්‍රණයෙන් තමයි අපි මූලික පොර යොදන්නේ. මේ යෙදීමේදී පැල සිටුවන්න අපි යෝජිත දිනයක් තියෙනවා නම් පැල සිටවන්න දවස් 3කට කලින් තමයි අපි ඒ මූලික රසායනික පොර දාන්නේ. මූලික රසායනික පොර දැමීමේදී එක තිබිය තත්ත්වයක් තමයි තෙතමනේ පසෙයි. තෙතමනයක් තියෙන්න ඕන අපි දාන පොර ටික පසට පුරා ගැනීමට පුළුවන් වන ආකාරයට. එතකොට මූලික පොර පස්සේ වලවල් හිටවන වලල් සලකුණු තැන් වලට දාලා පස්සෙ එක මිශ්‍ර කරලා දවස් 3ක් තිබ්බට පසුව මූලික පොර දාලා 3 වෙනි දවසේ අපිට පුළුවන් මිරිස් පැල හිටවන්න. එහෙම නැත්නම් අපි මූලික පොර යෙදු විගසම පැල හිටවුවොත්ින් එහෙම ඒ පැල මිය යන්න පුළුවන්. ගොවි මහතර ගොඩාක් බයයි මේ මූලික පොර දාලා මිරිස් පැල හිටවන්න. ඒකට ඒගොල්ලෝ කියන්නේ එහෙම දැම්මුතින් හිටවුවොත්ින් පැල මැරෙනවා කියලා. මිරිස් පැල මිය යන්න මූලික පොර යෙදීම හේතුවක් වෙන්නේ නැහැ. හැබැයි මූලික පොර යෙදු දවසේම ඒ මූලික පොර මතු පිටම පැලේ හිටවුවොත්ින් පැලේ මිය යන්න පුළුවන්. එහෙම නැත්නම් පැලේ මිය යන්නේ නැහැ. මූලික පොර යොදා ගැනීම මගින් පැලයට හැදෙන්න හොඳ පරිසරයක් ගොඩනැගෙනවා. මිරිස් සෝගාවේදී මූලික පොර යොදනවා කියලා මුලින්ම කිව්ව පැල හිටවන අවස්ථාවේ. ඊට පසුව සති දෙකෙන් දෙකට වගේ පළමු පැල සිටුවා සති දෙකෙන් පැල සිටුවා සති හතරෙන් පැල සිටුවා සති අටෙන් ආකාරයට අපි මතුපිට පෝර යෙදීමත් සිදු කරනවා. ඒත් මතුපිට පෝර යෙදීමට ප්‍රථමයෙන් කරන්න ඕන දෙයක් තමයි පැලාවට පස් බුරුල් කිරීම. ඊළඟට වල් පැල ගලවා දැමීම. ඊළඟට පෝර යෙදීම. මේ කාරණා තුනම අනුයාත කාරණා තුනක් ආකාරයෙන් තමයි ඉන්නේ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. පැල අතර පස් බුරුල් කරනවා කියන්නේ පැලේ සිටවන තැනම අපි හාරලා පැල පස් බුරුල් කරලා පැලේ බුරුල් කරන එක නෙමෙයි. නමුත් පැලෙන් අඟල් 4ක් 5ක් ඈතින් පසේ නැත්නම් වගා ශේෂ්ත්‍රයේ පස බුරුල් කිරීම. මෙහෙම කිරීමේදී පස් බුරුල් කිරීමේදී අර පැලේ මූල මණ්ඩලයට හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. ජල වහනේ දියුණු වෙනවා. එතකොට පැලයට හොඳින් මුල් වලට වාතය උරා ගන්න පුළුවන්. පෝෂක උරා ගැනීම හැකියාව ලැබෙනවා. දෙකකට පසු පොර දානකොට අපි ඉස්සල්ලාම කරන්න ඕනේ පැලේ අවට පස් බුරුල් කරමින් වල් පැල ඉවත් කරමින් ඊළඟ තුන්වෙනිම තමයි පොර දාන්න ඕනේ.
සති දෙකේදී සති හතරේදී සති අටේදී මේ ක්‍රමයෙන් අනුගමනය කරන්න. විශේෂයෙන්ම පෝරේ දීමට පෙළ අනිවාර්යයෙන්ම වල් පැල මර්ධනය වී තිබිය යුතුයි. මොකද මිරිස් සාකයට වල් පැල වලින් කරන හානිය බොහෝ. මිරිස් වලට වැළඳෙන ගොඩාක් රෝගා පලිබෝධ වලට ප්‍රධාන හේතුකාරකය වෙන්නේ මිරිස් වගාවේ වටපිටාවේ තියෙන වල් පැල. ඒ නිසා මේ වල් පැල ඉවත් කිරීම ඉතාමත්ම වැදගත් කාරණයක්. මිරිස් පැල සිටුීමේදී අඩි 2.2 පරතරයට තමයි හිටවන්නේ කියලා. සාමාන්‍යයෙන් එක පැල පැලයක් හිටවන ස්ථානයක සිදුරක පැල දෙකක් ආකාරයෙන් වන විදිහට තමයි අපි හිටවන්නේ. සිටුීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන පැල සිටුීමේදී අතින් හෝ නැත්නම් ලී කෑල්ලකින් වලක් හරලා පැල හිටවන්න ඕන. ඒ පැලේ මූල මණ්ඩලයේ පසුයි හොඳට සයි වෙනසෙ. කියන්නේ අපි පැලේ ලිහිල්ල හිටවුවොත්ින් එහෙම වෙන්නේ පැලේ මුල් පස්සෙක සම්බන්ධ නුනකින් හරියට පැලේ ඉක්මනින් මෙයන් පුළුවන්. ඒකට ඒ කාරණේ පිළිබඳ සැලකිලිමත් විය යුතු ඊළඟ කාරණේ තමයි මිරිස් පැල සිටවට පස්සේ එහෙම නැත්නම් මිරිස් පැල හිටවන අවස්ථාවේදී තෙතමනයක් තියෙන්න ඕන. මිරිස් පැල හිටවට පස්සේ අනිවාර්යෙන් තෙතමන තත්ත්වයක් තියෙන්න ඕන. පැලේ හොඳට ක්ෂේත්‍රයට සයිමත් වෙනකන් ක්ෂේත්‍රයේ ස්ථාපනය වෙනකන්. සාමාන්‍යයෙන් මුල් දවස් කීපය තුළදී දවස් දෙකෙන් දෙකට හෝ අපි ජල සම්පාදනය කරන තත්ත්වයක් ඇති වෙනවා. දවස් දෙකෙන් දෙකට වගේ ජල සම්පාදනය කරලා මුල් සතිය තුළ හොඳ තෙතමන තත්ත්වයක් පවත්වා ගන්න ඕන මිරිස් පැල සිටවට පස්සේ. එහෙම නැත්නම් අපිට සේවන කරන්න සිද්ධ වෙනවා. ඒ සේවන කිරීම ඇත්තටම විශාල ප්‍රමාණයේ අක්කරයක් දෙයක් ගන්න. හොඳින් ජල සම්පාදනය කිරීමෙන් පැල හිටවට ජල සම්පාදනය කිරීමෙන් අපිට පුළුවන් හොඳ තෙතමන තත්ත්වයක් පවත්වාගෙන පැල හිටවට පස්සේ මියන් තත්ත්වේ වළක්වා ගන්න පුළුවන්.